වනිදු බොහොම පහසුවෙන් ලබාගත ජයග්‍රහණ දෙකක් පළවෙනි තරගයේ මේකේ මොකද්ද ඔබ දඟපන්දු යවන්නේ හැටියට මේක දකින්නේ කොහොමද? ඔව් මම දකින්නේ අපි අපේ ස්ට්‍රෙන්ත් එකට ක්‍රීඩා කරා සහ එයාලගේ වීක්නස් එකට අපි ක්‍රීඩා කරා කියලා. මොකද අපි දන්නවා එයාලගේ පිටිකරුවෝ කොච්චර වේගෙන් ලකුණු ලබා ගන්න පුළුවන් පිටිකරුවෝද කියලා. ඉතින් වේගවත් පහරවල් වල එල්ල කරන්න පුළුවන් පිටිකරුවෝ. ඉතින් අපි අපේ ස්ට්‍රෙන්ත් ඇත් එක්ක අපේ ඉන්න දක්ෂ දඟපන්දු යන්නන් එක්ක අපි ලබාගත් හොඳ ජයග්‍රහණයක්. අර ලොකු පාර්ට්නර්ෂිප් එකක් ගියා 9 විකට් එකට. ඒ වෙලාවේ ඔගොල්ලන් ඇතුලේ මොන වගේ දේවල්ද කරන්න උත්සාහ කරේ? කොහොනද ඔගොල්ලන්ගේ ඒ වෙලාව වැඩ කරේ? ඒ වෙලාවේ මොනවද ඔගොල්ලන් කරන්න හැදුවේ? අපි අපි කතා කරගත්තේ අපි ටික ඕවර්ස් ප්‍රමාණයක් ලකුණු අඩුවෙන් පන්දු යවන්න. මොකද ලොකු ලකුණු සංඛ්‍යාවකට යාලට යන්න නොදී අපි පුළුවන් තරම් බැලුවේ යාලව අඩු ලකුණු සංඛ්‍යාවකට තියන්න. ඉතින් යාලගේ හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගියා. රදර්ෆර්ඩ් මෝටි දෙන්න හොඳටම බැට් කරා. ඒත් අපි බැලුවේ පුළුවන් තරම් ලකුණු නොදී යාලගේ එක විකට් එකක් එතනින් ගත්තා. අපි දන්නවා අපිට අනිත් විකට් එකත් ඉක්මනින් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒක තමයි වෙලාවේ තිබුණු ප්ලෑන් එක. වනිදු ඔයා මං හිතන්නේ 3 T20 තරගින් අනතුරුව සෑහෙන හොඳ රිද්මිකට ඇවිල්ලා තිබෙනවා පළවෙනි වන්ඩේ එකේ. මේකේ මොකද හිතෙන්නේ පුද්ගලික ඔයාගේ දක්ෂතා ගැන විශේෂයෙන් පන්දු යවීම පැත්තේ? ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද හොඳින් පන්දු යවන ගමන් අපිට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම ඒක තමයි ලොකුම හොඳ දේ කණ්ඩායමට වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම පර්සනලි මම ගොඩක් සතුටු වෙනවා හොඳින් පන්දු යවන එක ගැන මේ අවස්ථාවේ. ඉතින් ඔය දේම ඉදිරියටත් කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් මේ තරඟ දෙකේම අපි මේ විශේෂයෙන් වේග පන්දු යවන්නන් කෙරේ වැඩි අවධානයක් යොමු කළ නැති බව දැක්කා. අද වුණා නම් ඒ වුණාට ආශ්‍රිත හොඳ පන්දු යවීමක් අපි දැක්කා යවනවා. ඒ වගේම ඉතමත් අපි දන්න විදිහින් හොඳ උඩපන්දු දෙකකුත් අතහැරියා, කීපයක් අතහැරියා උණ්ඩ ලකුණු එතනින් තමයි ලබාගන්නට අවස්ථාව ලැබුණේ. වේගපන්දු යවන්නම් අඩුවීම් වගේම මේ උඩපන්දු අතහැරීම ගැන සම්බන්ධයෙන් මොකද්ද ඔබේ මතය කියලා දැනගන්න කැමතියි. වේගපන්දු යවන්නම් අඩු වෙන්නේ මම හිතන්නේ තන තීරුවත් එක්ක තමයි අපි සංයුතිය තීරණය කරන්න. ඉතින් අපි දැක්කා විකට් ස්පිනර්ස්ලා කොච්චර දඟා කවනවාද කියලා. ඉතින් අපි හිතන්නේ කණ්ඩායමක් විදියට පුළුවන් අන්තරං ඒ විකට් එකත් එක්ක තමයි සංයුතිය මං හිතන්නේ සිලෙක්ටර්ස්ලත් කෝචුත් නායකයත් තීරණය කරන්න. ඉතින් ඒ වගේම අසිත එයා තනි ෆාස්ට් බෝල කෙනෙක් විදියට ක්‍රීඩා කරේ තරඟ දෙකම. එයා හොඳින් පන්දු යව්ව. අද තරඟේ කඩලු 3ක් ලබා ගත්තා. ඒ වගේම උඩ පන්දු කියන දේ ඒක ඕන කෙනෙක් යතින් මිස් වෙන්න පුළුවන්. හැබැයි අපි බලන්න ඕනේ ඒක දිගින් දිගටම වෙනවා නම් ඒක වළක්ව ගන්න කොහොමද කියලා. ඉතින් මං හිතනවා ඒ උඩ පන්දු දෙකම අතෑරීමේ අපේ ඉන්න දක්ෂම ෆීල්ඩර්ස්ලා දෙන්නෙක්ගේ යතින්. ඉතින් යාලා ඊළඟ තරඟ වලට එනකොට ඒ වැරදි හදාගෙන කණ්ඩායමක් විදියට අපි ගිය තරඟේ හොඳින්ම ෆීල් කරා. මේ තරඟේත් අපි හොඳින් ෆීල් කරා. ඒ උඩ පන්දු දෙක ඇරෙන්න මං හිතන්නේ කණ්ඩායමක් විදියට අපි හැම අතින්ම හොඳ කණ්ඩායමක් කියලා පෙන්නමින් එනවා ඉස්සරහට. වනිතු ඉන්දියාව සමග පළමු ඉදින තරගයෙන් පස්සේ ආ ඉන්ජර්ඩ් වෙලා තමයි දැන් ආය මේ සීරීස් එකේදී කම්බැක් එකක් දුන්නේ මේ සීරීස් එකට ඇවිල්ලා. ඒ කාල සීමාව ඇතුළත ශාරීරික යෝග්‍යතාවය නැවතවතාවක් හොඳ මට්ටමකට තරග ක්‍රීඩා කරන්න සුදුසු මට්ටමකට පවත්වා ගන්න කොච්චර වෙහෙසක් දරුවද? ඒක කොච්චර වැදගත් වෙනවද මේ දිගින් දිගටම තරග ක්‍රීඩා කරද්දී? ඔව් ඇත්තටම ඒක හොඳ මට්ටමේ තියාගන්න ඕන. මොකද අපි ඉක්මනින් තරඟ ක්‍රීඩා කරනවා. වයිට් බෝල් ක්‍රිකට් ගත්තම ඉතින් ඒක ක්‍රීඩකෙක් විදියට ඒක අපි බලා ගන්න ඕන. අපි කොච්චර අපිට හම්බෙන රෙස්ට් එක අපි මොකද්ද කරන්න පුළුවන් කියන දේ. ඉතින් මේ තරඟාවලිය අපිට හැම තරඟයකටම වන් ඩේස් වලට එනකොට අපිට දවස් දෙකක රෙස්ට් ඇති වෙනවා. මම හිතන්නේ ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ක්‍රීඩකෙක් විදියට දවස් දෙකක රෙස්ට් එකක් තියෙන එක හැම තරඟයකටම කලින්. ඉතින් මං පුළුවන් තරම් බැලුවේ මගේ ෆිට්නස් බෝලින් වලට අවශ්‍ය ෆිට්නස් මං කොහොමද හදාගන්නේ කියන එක. මේ මොකද මගේ ඉන්ජරි එකත් එක්ක මගේ හැම්ස්ට්‍රින් ඉන්ජරි එක ඒක 6 පාරක් වෙලා තියෙනවා. ඉතින් මට උණුනේ ආපහු ඒක නොවෙන්න වග බලාගන්න කොහොමද කියන එක. ඉතින් ඒක මම ඉන්න ට්‍රේනයි ෆිසියෝ එක ඒකට හරියන ට්‍රීට්මන්ට් කරමින් රීහැප් කරමින් යනවා. වනිදු කමින්දු බැට් කරන්නේ නම්බර 7.
එතකොට අට නමය වෙන්නේ එක්කෝ ඔයා එක්කෝ ඔය දෙකේ ගහන්න ඔයයි වෙලා ලගේ දෙන්න. මේතැන් ඔය දෙන්නම සාමානයෙන් ලක්න සංඛ්‍යාව ගන්න පුළන් පිටිකරුවෝ මේ බැටිං ඕඩර්ගේ යටට ගිහිල්ලා සෙල්ලම් කරන වීම කියන ඔයාට මොනවද දැනෙන්නේ මොනවද හිතෙන්නේ? ඒක කණ්ඩායමේ කණ්ඩායම සංවිතිය තීරණය කරනකොට ඒක ලබා ගන්න දෙයක්. ඉතින් නායකයත් කෝචුත් ඒක අපෙන් ඉල්ලොම ඒක අපේ යුතුකම අපිට කරන්න පුළුවන් උපරිම දේ කරන එක. ඉතින් ක්‍රීඩකයෙක් විදිහට බැට් කරන ස්ථානයනේ වැදගත්. කොහොමද තරඟයක් ජයග්‍රහණය කරවන්න පුළුවන් කියන එක ඉතින් නිතරම බලන්නේ අපි. අපේ මමත් දුනිතුත් හොඳ ස්පිනර්ස්ලා දෙන්නෙක්. ඉතින් අපි බලන්න පුළුවන් තරම් අපිට බැට් කරන්න හම්බුනාම තරඟයක් ජයග්‍රහණය කරවන්න අපි බැට් කරන ස්ථානය මං හිතන්නේ වැදගත් වෙයි කියලා. අපිට තරඟයක් ඉවර කරලා තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් රට වෙනුවෙන් ඒක තමයි මං හිතන්නේ වටිනම දේ. වනිදු අපි 58ට විකට් අටක් ගත්තා. ඊට පස්සේ 119 පාර්ට්නර්ෂිප් එකක් ගියා. එතකොට අපි කරපු මිස්ටේක් එක මොනවද? මිස්ටේක් කියන්නේ උඩ පන්දු දෙකක් ගිලිහි ගියා. ඉතින් ඒක ඕනම කණ්ඩායමක් අතින් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක ඉස්සරහට හදාගන්න එක තමයි දක්ෂ කණ්ඩායමක තියෙන හොඳකම. ඉතින් ඒ අරෙන්න මං දකින්නේ නැහැ අපි මිස්ටේක් කරා කියලා. මොකද එයාලගේ හොඳ කඩලුවටක් අපි මුලින් ලබාගෙන හිටිය අඩු සංඛ්‍යාවකට. ඉතින් ඒක නිසා තමයි අර පාර්ට්නර්ෂිප් එක ලොකුවට මම හිතන්නේ පේන්නේ නැත්තේ. හැබැයි අපි මේ වගේ කණ්ඩායමක් 190කට සීමා කරන්න පුළුවන් වුණ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම 20 තරඟාවලිය වගේම දැන් 50 තරඟවල ජයග්‍රහණය කරා. තරඟාවලිය මිනුට ජයග්‍රහණය කළා. තව එක තරඟයක් තියෙනවා ඉදිරියේදී. මොකක් හරි සැලසුමක් තියෙනවද මේ ජයග්‍රහණය ගැන? මොකද හිතන්නේ කණ්ඩායම කොස්සෙන්? ඔව් ඇත්තටම කණ්ඩායමක් වශයෙන් අපි ලබාගත් හොඳ ජයග්‍රහණයක්. ඇත්තටම අපි ඉන්දියා තරඟාවලියට යනකොට අපි ඒකත් වන් ඩේස් ජයග්‍රහණය කරලා අපි මේ තරඟාවලියත් තරඟ දෙකක් යනකොට අපි තරඟාවලිය ජයග්‍රහණය කරා. ඉතින් ඒක ඇත්තටම කණ්ඩායමක් විදිහට ගත්ත විශාල ජයග්‍රහණයක්. මොකද අපි ඉස්සරහට වයිට් බෝල් ක්‍රිකට් තව අවුරුදු දෙකකින් සහ තුනකින් එනවා. T20 සහ වන් ඩේ වර්ල්ඩ් කප් දෙකක්. ඉතින් ඒක ටාගට් කරලා තමයි අපි කණ්ඩායමක් විදිහට ඉස්සරහට යන්නේ. ඉතින් මම හිතන්නේ මේ ජයග්‍රහණය ඉස්සරහ තරඟාවලි වලට අපිට ගොඩක් වැදගත් වෙනවා. වනිදු ඔයා කොහොමද චරිත්ගේ නායකත්වයේ දකින්නේ? සා ඔහුගේ සක්සස් එක ගැන පොඩ්ඩක් ඔයා ක්‍රීඩකෙක් විදිහට කොහොමද ඒ දේවල් දකින්නේ? ඔව් මම චරිත් මගේ නායකයා අවුරුදු 13න් පහල ඉඳලම. ඉතින් ඒක මම දන්නවා එයාට මොනවද කරන්න පුළුවන් කියලා. එයා කොච්චර හොඳ නායකයෙක්ද කියලා. මොකද මම ශ්‍රී ලංකා U19 ක්‍රීඩා කරනකොටත් එයා නායකයා. ඉතින් ස්කෝලේ ක්‍රිකට් ඉවර වෙනකම් එයා නායකයා. ඉතින් මම දන්නවා එයා නායකෙක් විදියට එයා ගන්න ඩිසිෂන් මොනවද, එයා ගන්න ඩිසිෂන් හරිද වැරදිද කියන එක මම දන්නවා. මොකද එයා නිතරම ගොඩක් පොසිටිව්. ඉතින් නායකයෙක්ගේ තියෙන ඕන හොඳම ගුණාංග ටික එයාට තියෙනවා. ඉතින් මං ක්‍රීඩකයෙක් විදියට බලාපොරොත්තු වෙන්නේ සහ අපේ අනිත් ක්‍රීඩකයන් බලාපොරොත්තු වෙන්නේ මෙතන අපි හදාගෙන යන කල්චර් එක තමයි නායකයා මොකක්ද ඉල්ලන්නේ ඒක අපි ක්‍රීඩකයන් විදියට එයාට ලබා දෙන්න ඕනේ. ඉතින් ඒතකොට තමයි කණ්ඩායමක් විදියට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අපි ඒක තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් අපි පුළුවන් තරම් අපි නායකයව බැක් කරලා අපි නායකයාට අවශ්‍ය උපරිම දේ ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.